ආයුබෝවන් පුතේ සියලු දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා
හරි මම කියන දේ ඔයාලට ඇහෙනවද පුතේ? ඔව් සර්. ඔව් සර්. හරි. එහෙනම් පුතේ හැමෝම තමන්ගේ මාතෘකාව ලියා ගන්න. ආ පාසලේ ආදර්ශ පාඩය. පාසලේ ආදර්ශ පාඩය. පාසලේ ආදර්ශ පාඩය මයික් ඔෆ් කරගන්න. පාසලේ ආදර්ශ පාඩය. පාසලේ ආදර්ශ පාඩය. පාසලේ ආදර්ශ පාඩය. හොස්ට් හම්බෙලා තියෙන පුතා මට හොස්ට් එක දාන්න. පාසලේ ආදර්ශ පාඩය. පාසලේ ආදර්ශ පාඩය ලියා ගන්න පුතේ. එයට තේලියා ගන්න. ලියන්න ඕනේ නැහැ හොඳේ. අහගන්න පුතේ හැම පාසලකම තියෙනවා ඒ පාසලට අදාළ වෙච්ච ආදර්ශ පාඩය. ආදර්ශ පාඩය තියෙනවා. දැන් මගේ පාසලේ ආදර්ශ පාඩේ නම් මම ගිය පාසලේ ආදර්ශ පාඩේ නම් ආලෝකය කරා ගමන් කරන්න. එදෙම අපේ පාසලේ තියෙන ආදර්ශ පාඩය අපේ එකේ තිබ්බේ එක. හරිද? ඔයාලගේ පාසලෙත් ඇති ආදර්ශ පාඩය. මම ඒක ඔයාලට අද හොයාගෙන ඉන්න කියලා කිව්වා. හරි? ලියා ගන්න පුතේ. පාසලේ ආදර්ශ පාඩය. පාසලේ ආදර්ශ පාඩය. පාසලේ ආදර්ශ පාඩය. පාසලේ සිසුන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා. පාසලේ සිසුන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා. පාසලේ ආදර්ශ පාඩය පාසල් සිසුන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා. පාසලේ ආදර්ශ පාඩය පාසලේ සිසුන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා. ආදර්ශයක් වන අයුරින් සකස් කර තිබේ. 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 හරි. මම කිව්වා ඔයාලා හැමෝටම හරිද තමන්ගේ පාසලේ ආදර්ශ පාඩය ලියාගෙන ඉන්නේ කියලා. හැමෝම ලියාගෙන දාවේ. පූර්ණි කියන්නක බලන්න පාසලේ ආදර්ශ පාඩය මට පොඩ්ඩක් ඔයාලගේ. අටි කැඩි කැඩි හෙන්නේ කැඩි කැඩි හෙන්නේ. වෙනුරි කියන්න බලන්න පාසලේ ආදර්ශ පාඩේ පොඩ්ඩක් මට බලන්න. අමාෂා ප්‍රමෝදි ආදර්ශ පාඩේ පාසලේ දැක්මනේ. සර් දැක්මද? දැක්මද? අනේ ආදර්ශ පාඩේ අහන්නේ දැක්ම නෙමෙයි ආදර්ශ පාඩේ අහන්නේ. මෙහෙවර ඔයගලගේ බැජ් එක එහෙම යටේ
අභිමානවත් දේශයක් ගොඩනැගීම සඳහා ගුණනැන් සපිරි දරු පිරිසක් විදුමා තුරණේ මුදා හැරීම ඒ දැක්මනේ ඒ දැක්ම හරි මෙහෙවර හරි ආදර්ශ පාඨය ඉතර දිගේ නැහැ අවිෂ්ක කියන බලන ආදර්ශ පාඨය අවිෂ්කාරය මොකද උච්චාරණය ජයගනි සහවන්තයා ජයගනි ඒකළු විදුල්ල පුතාගේ ආස්කෝලේ ආදර්ශ පාඨය ඉන්දුවර මොකද පාසලේ ආදර්ශ පාඨය तारी शोशान मगर स्कूले आदर्श पाठे बुद्धि शक्ति है बुद्धि शक्ति है सितुमिका मगर दबुते आदर्श पाठे है पासले काउंट 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 में इंदुवर ऐ में ස්ත්‍රිංශා හරි සේ වැරදිලා වුනේ හරි 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 මොකද්ද පුතේ මේ ආදර්ශ පාඨයේ ඉඳුවර කියන්න බලන්න එහෙනම් හැමදා ජය ගමු හැමදා ජය ගමු හරි ඊට පස්සේ මාගේ පාසලේ ආදර්ශ පාඨය කියලා ඔයාලගේ පාසලේ ආදර්ශ පාඨය ලියන්න එතනින් ඈ एक तमतमांट एक एक उकोट में कने एक अक ने वे एक एक किनारे बिना से क्या मागे पास ले आदर्श पार्टी के लोग लग पास ले आदर्श पार्टी लिया ना अरे लिया करता था मोमो तमाके पास ले आदर्श पाठे आओ सर हरे इलान मातू का लिया करना है पास सर ओ अपे स्कूले आदर्श पाठे अध्यापने हरा जायग्रहणे अध्यापने हरा जायग्रहणे हरे होंदे अध्यापने हरा जायग्रहणे हरे लिवद है मोम पास लिया में आदर्श पाठे है लिवद सर हाँ इड बसे मात्र का वाली अगर ना पासल नीले लांचने पासल लांचने पासल नीले लांचने उधे मैं पासल आलिया करने को मात्र का पासल नीला लांचने हाय हगंडे हम तो टा हगंडे मैं पासल तुलती है ना हर मैं पासले अनन्यतावे पासले अनन्यतावे पेन्नुम करण संकेत अक्तमाई मैं पासल नीला लांचने कीला किया नहीं इतो कोटर मैं ओएगोलंगे पासल कोडी है मतलब पासल दाजे ये वगैरह පාසලේ උගලන්ගේ මේ 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 ටයි එකේ හරිද මේ හැම තැනම පාසල් නිල ලාංඡනය තියෙනවා හරිද පාසලේ නිල ලාංඡනය දැක ගන්න පුළුවන් එතකොට උගලන්ගේ අනන්‍යතාවය පෙන්눔 කරන පාසලේ අනන්‍යතාවය පෙන්눔 කරන සංකේතයක් තමයි මේ පාසලේ නිල ලාංඡනය කියලා කියන්නේ එතකොට මේ පාසලේ නිල ලාංඡනය විවිධ මේ වර්ණ වලින් වර්ණ ගන්නවලා තියෙනවා හරිද මෙන්න මේ වගේ දේවල් තියෙනවා ලස්සනට පාසල් නිල ලාංඡනයක් තියෙනවා ආ ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඔයගොල්ලගේ පාසල් නිල ලාංඡනය දැකලා ඇතිනේ නේ ඔව් සර් පාසල් නිල ලාංඡනය දැකලා ඇති
හරි ලියගන්න පුතේ එයාටත් ලියගන්න පාසලේ අනන්‍යතාවය පෙන්눔 කරන සංකේතයක් ලෙස පාසලේ අනන්‍යතාවය පෙන්눔 කරන සංකේතයක් ලෙස සර් ආයි කියන්නකෝ අනන්‍යතාවය පෙන්눔 කරන සංකේතයක් ලෙස පාසලේ අනන්‍යතාවය පෙන්눔 කරන සංකේතයක් ලෙස පාසල් නිල ලාංඡනය වැදගත් වේ පාසල් නිල ලාංඡනය වැදගත් වේ පාසල් නිල ලාංඡනය වැදගත් වේ උදේ මට හොස්ට් එක දාන්න කෝස්ට් එක නෙමෙයි පාසල් නිල ලාංඡනය වැදගත් වේ පාසලේ නිල ලාංඡනය භාවිතා කරන අවස්ථා කිහිපයක් පවතී 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 එතකොට පුතේ මේ පාසලේ නිල ලාංඡනය භාවිතා කරන අවස්ථා තියෙනවා ලියා ගන්න එපා මේ පාසල් නිල ඇඳුමත් එක්ක අර පාසල් නිල ඇඳුමත් එක්ක ඔගලගේ පාසලේ නිල ලාංඡනය භාවිතා කරනවා ආ ගෑල් ළමයි ගෙනන් ටයි එකේ තියෙනවා පාසලේ නිල ලාංඡනය ඒ වගේම පාසලේ ඔගලගේ සාක්කුව ගාව වලගේ බැජ් එක තියෙනවා පාසලේ බැජ් එක ආ එතන නිල ලාංඡනය තියෙනවා ඒ වගේම පාසලෙන් නිකුත් කරන ලිපි ලේඛනවල පාසලේ නිල ලාංඡනය තියෙනවා ඒ වගේම පාසලෙන් ප්‍රකාශ කරන පොත්වල ඔගලගේ පාසලේ නිල ලාංඡනය තියෙනවා හරිද එතකොට පාසලේ අනන්‍යතාවය ඇඟවීම සඳහා පාසලේ නිල ලාංඡනය භාවිතා කරනවා හරිද තේරුණාද පාසලේ නිල ලාංඡනය භාවිතා කරන අවස්ථාව ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඔයගොල්ලන්ගේ නිල ඇඳුමේ තියෙනවද නේද පාසලේ නිල ලාංඡනය ඔව් සර් ඒ වගේම මේ පාසලේ ඔයගොල්ලන්ට පාසලේ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ ඔයගොල්ලන්ට ලියුම් එහෙම එවද්දී ඒකේ කෙල උඩ කෙලවරේ අයිනේ නැද්ද පාසලේ නිල ලාංඡනය එහෙම නැත්තම් මැද නැද්ද පාසලේ නිල ලාංඡනය දැකලා නැද්ද නෑ සර් දැකලා තියෙනවා දැකලා තියෙනවා හරි එහෙනම් ලියම් පුතේ පළවෙනි තර ලකුණ පාසල් නිල ඇඳුම සමග පාසල් නිල ඇඳුම සමග සර් පාසල් නිලද මේ කරුණද කරුණ 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 මම කියවනේ පාසලේ නිල ලාංඡන භාවිතාවන අවස්ථා කිහිපයක් පවතී කියලා ඒ යටතේ කරුණ කරුණ ලියන්න පළවෙනි කරුණ පාසල් නිල ඇඳුම සමග පාසල් නිල ඇඳුම සමග පාසල් නිල ඇඳුම සමග දෙවනි තරලකුණ දාගන්න
පාසලෙන් නිකුත් කරන විවිධ ලිපි ලේඛන තුල පාසල තුලින් නිකුත් කරන විවිධ ලිපි ලේඛන තුල පාසල තුලින් නිකුත් කරන විවිධ ලිපි ලේඛන තුල අනිත් ලියා ගන්න පාසලෙන් නිකුත් කරන පොත් සර් කැඩි කැඩි ඇහෙන්නේ හරි හරි දැන් හරි පාසල තුලින් නිකුත් කරන පොත් වල හා ප්‍රකාශන වල प्रकाशन वाले පාසලේ අනන්‍යතාවය ඇඟවීම සඳහා පාසල අනන්‍යතාවය ඇඟවීම සඳහා හරි ඊට පස්සේ පුතේ ඔතනින් රූල් 3ක් විතර ඉඳ තියලා ඔයාලට මම ගෙදර වැඩක් දෙනවා පාසලේ නිල ලාංඡනය ඔයගොල්ලෝ ඔතන අඳින්න ඕනි පුළුවන් ද අඳින්න පුළුවන් ආ පාසලේ නිල ලාංඡනය හැමෝම එතන අඳින්න ඈ හරි මොකද්ද සර් පාසලේ නිල ලාංඡනය එතනින් අඳින්න හැමෝම ඉඩ තියලා ඊට පස්සේ ලියන්න මාතෘකාව පාසල් කොඩිය පාසල් කොඩිය පාසල් කොඩිය flag හරි ලියන්න එතකොට පුතේ මේ පාසල පාසලේ අනන්‍යතාවය සංකේතවත් කරන අර තවත් දෙයක් තමයි මේ පාසල් කොඩිය කියලා කියන්නේ. එතකොට මේකත් විවිධ සංකේත තියෙනවා විවිධ වර්ණ තියෙනවා ඒවයින් තමයි මේ පාසල් කොඩිය නිර්මාණය වෙලා තින්නේ. බොහෝ වෙලාවට පාසලේ ලිල ලාංඡනය තියෙනවා පාසල් ධජය තුල. ආ ඒ වගේම පාසලේ ආදර්ශ පාඩයත් ඒකේ දැක ගන්න පුළුවන්. බොහෝ නිල ලාංඡන තුල හරි ඇහෙනවද මම කියන දේ ඇහුණ නේද ඇහුණා සර් හරි පාසලේ අනන්‍යතාවය පිළිබිඹු කරන පාසලේ අනන්‍යතාවය පිළිබිඹු කරන පාසලේ අනන්‍යතාවය පිළිබිඹු කරන පාසලේ අනන්‍යතාවය පිළිබිඹු කරන
පාසල අනන්‍යතාවය පිළිබිඹු කරන තවත් සංකේතයක් ලෙස 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 පාසල් කොඩිය පෙන්වා දීමට හැකිය බොහෝ විට පාසල් කුඩිය නිර්මාණය කිරීමේදී බොහෝ විට නා ඒක දෙවනි කරුණද නෑ නෑ එයට තේම ලියන්න පුතේ කරුණු කරුණු නෑ ඡේද තියෙන්නේ බොහෝ විට පාසල් කුඩිය නිර්මාණය කිරීමේදී බොහෝ විට පාසල් කොඩිය නිර්මාණය කිරීමේදී පාසල් නිල ලාංඡනය හා පාසල් නිල ලාංඡනය හා පාසල් නිල ලාංඡනය හා ඕවිත පාසල් කොඩිය නිර්මාණය කිරීමේදී පාසලේ නිලලාංඡනය හා පාසලේ ආදර්ශ පාඨය ඇතුළත් කළ බොහෝවිත පාසල් කොඩිය නිර්මාණය කිරීමේදී පාසලේ නිලලාංඡනය හා ආදර්ශ පාඨය ඇතුළත් කර බොහෝවිත පාසල් කොඩිය නිර්මාණය කිරීමේදී පාසලේ නිල ලාංඡනය හා පාසලේ ආදර්ශ පාඨය ඇතුළත් කර නිර්මාණය කර ඇති ආකාරය දැක ගැනීමට හැකිය නිර්මාණය කර ඇති ආකාරය දැක ගැනීමට හැකිය නිර්මාණය කර හැකිය ඇති ආකාරය දැක ගැනීමට හැකිය ප
පාසල් කොඩිය භාවිතා කරන අවස්ථා කිහිපයක් ලෙස පාසල් කොඩිය භාවිතා කරන අවස්ථා කිහිපයක් ලෙස ඔයාලට ඇහෙනවද මම කියන දේ? ඔව් සර්. පහරට පහරට ලියන්න පුතේ. පාසලේ උදෑසන උදෑසන රැස්වීමේදී ඔයගලගේ පාසලේ උදෑසන රැස්වීමේදී පුතේ පාසල් දැද්දේ ඉහළට ඔසවලා පාසල් ගීතේ ගායනා කරන්නේ නැද්ද? කරනවා සර්. ඒ වගේම හරි ඒ වගේම පාසලේ විශේෂ උත්සව තියෙනකොට පාසලේ දජී ඉහළට ඔසවලා පාසල් ගීතේ ගායනා කරන්නේ නැද්ද? නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේදී අනිත් එක පාසලේ පැවැත්වෙන වෙනත් විශේෂ උත්සවවලදී පාසලේ පැවැත්වෙන වෙනත් විශේෂ උත්සවවලදී පාසලේ පැවැත්වෙන වෙනත් විශේෂිත උත්සවවලදී පාසලේ පැවැත්වෙන වෙනත් විශේෂිත උත්සවවලදී හරි ලියුවා නේද හැමෝම? ඔව් සර්. හරි එතකොට පුතේ අනිත් එක තමයි පාසල් ගීතය. දැන්ම ලියන්න එපා. හරි පාසල් ගීතය. එතකොට මේ පාසලේ හරිද පාසලේ අනන්‍යතාවය පිළිබිඹු කරන තවත් සංකේතයක් තමයි පුතේ මේ පාසල් ගීතය කියලා කියන්නේ. හරි හැම පාසලකටම තියෙනවා පාසල් ගීතයක්. ආ සෑම පාසලකටම තියෙනවා පාසල් ගීතයක්. එතකොට මේ පාසල් ගීතය තුලින් සිදුවෙනවා මොකක්ද? මේ පාසලේ මෙහෙය පිළිබඳව අර මේ ළමයින් තුල අර සිතුවිලි ජනිත කරනවා. හරිද? සිතුවිලි ජනිත කරනවා. ඒ වගේම ළමයින් තුල පාසලේ පිළිබඳව ගෞරවයක් ඇති කරනවා. පාසල් ගීතය තුලින් අර පාසල් ගීතය තුලින් මොකද්ද? තමන්ගේ පාසල පිළිබඳව ගෞරවයක් ඇති කරනවා. ඒ වගේම පාසලේ අනන්‍යතාවය පිළිබිඹු වෙන තැනක් තමයි මොකක්ද මේ පාසල් ගීතය කියලා කියන්නේ. ඇහෙනවද ඔයාලට? ඇහෙනවා.
එනවනේ හරි එතකොට මේ තමන්ගේ පාසල ගැන මොරාල් එකක් කියනව නේද තමන්ගේ පාසල ගැන මොරාල් එකක් කියන මේ පාසල් ගීතය ඇහෙනකොට ඇඟේ මයි නිකන් කෙලින් වෙලා එනවා තමන්ගේ පාසල ගැන මාර ආදරයක් හිතෙනවා මාර හැඟීමක් ඇති වෙනවා මේ පාසල් ගීතය ඇහෙනකොට ඔයාලට එහෙම වෙන්නේ නැද්ද මට නම් එහෙම වෙනවා අපේ පාසල් ගීතේ නෑ අපි හයියනොත් කියනවා ඒක ඒකනේ ඔයගොල්ලෝ හරි එහෙනම් පුතේ ලියාගන්න මාතෘකාව පාසල් ගීතය සෑම පාසලකම අනන්‍යතාවය පිළිබිඹු කරන සෑම පාසලකම අනන්‍යතාවය පිළිබිඹු කරන සෑම පාසලකම අනන්‍යතාවය පිළිබිඹු කරන තවත් සංකේතයක් ලෙස තවත් සංකේතයක් ලෙස තවත් සංකේතයක් ලෙස පාසල් ගීතය පෙන්වා දීමට හැකිය පාසල් ගීතය පෙන්වා දීමට හැකිය සෑම පාසලකම අනන්‍යතාවය පිළිබිඹු කරන තවත් සංකේතයක් ලෙස පාසල් ගීතය පෙන්වා දීමට හැකිය. පාසල ආරම්භයේදී පාසල ආරම්භයේදී පාසල ආරම්භයේදී පාසල ආරම්භයේදී පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේදී පාසල ආරම්භයේදී කමා පාසලේ නිවාසාන්තර උත්සවයේදී හා පාසල ආරම්භයේදී කමා පාසලේ නිවාසාන්තර උත්සවයේදී හා පාසලේ පවත්වන විශේෂ උත්සවවලදී පාසලේ පවත්වන විශේෂිත උත්සවවලදී පාසලේ ගායනා කරනු ලැබේ. පාසල් ගීතය ගායනා කරනු ලැබේ.
පාසල් ගීතය ගායනා කරනු ලැබේ. මීට අමතරව පාසල් ගීතයෙන් ඉටුවන මෙහෙයන් පවතී. මීට අමතරව පාසල් ගීතයෙන් සිදුවන මෙහෙයන් පවතී. පාසල් ගීතයෙන් සිදුවන මෙහෙයන් පවතී. පාසල් ගීතයෙන් සිදුවන මෙහෙයන් පවතී. තරු ලකුණු දාල යන පුතේ පහලට පහලට පළවෙනි තරු ලකුණ. පාසලෙන් ජාතියට සිදුවන මෙහෙය පිළිබඳව 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 සිතුවිලි ළමයින් තුන ජනිත කරවීම සිතුවිලි ළමයි තුල ජනිත කරවීම පාසලෙන් ජාතියට සිදුවන මෙහෙය පිළිබඳව පාසලෙන් ජාතියට සිදුවන මෙහෙය පිළිබඳව සිතුවිලි ළමයින් තුල ජනිත කරවීම අනිත් එක ලියන්න පුතේ හරි දෙවෙනි එක ලියා ගන්න තරල ලකුණු දාලා ළමයින් තුල පාසල පිළිබඳව ළමයි තුල පාසල පිළිබඳව ළමයි තුල පාසල පිළිබඳව ළමයි තුල පාසල පිළිබඳව අභිමානයක් ගෞරවයක් හා ආදරයක් ඇතිවීම ඕගලන්ට උදේ පාසල් ගීතය ඇති අහනකොට ඕගලන්ට අභිමානයක් පාසල ගැන ආදරය ගෞරවයක් ඇති වෙනව නේද? එහෙම ඇති වෙන්නේ නැද්ද? ඔව් සර්. ඇති වෙනවා. හ්ම්. ඔයගලන්ට පාසල් ගීතේ මතකයිද? මතකයි. මම දැන් ඉස්කෝල ගිහිල්ලා ඉවර වෙලා අවුරුදු මම 2005 අවුරුදු 7ක් වෙන ඉස්කෝලේ නතර වෙලා ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා මට තාමත් මගේ ඉස්කෝලේ ගීතය හොඳට මතකයි. හරි? එතකොට ඒක ඇහෙද්දී හරිද?
අපිට මාර මොරාල් එකක් පාසල පිළිබඳ තියෙන මාර ආදරයක් ගෞරවයක් හැඟීමක් පාසල පිළිබඳව ඇති වෙනවා අන්තිමට වෙරෙන කහවතු විදුමල් මෑණි නමදිමු සිරස නමා කියලා තමයි ඉවර වෙන්නේ පඳු වැටි කෙත් වතු අතරින් බස්නා වේ ගංගා තීරේ නෝගිරින එහෙම තියෙනවා අපි පාසල් ගීතේ දැන් මෙතන මට කියන්න බෑ නේ යමුණු විජය පෙරකුම් රණවිරුණෝ හෙල රට දෑ නැගුවෝ ඒ මාවත ගොස් ඔබ නම සුරකිමු අපි වෙමු එක මවකගේ දරුවෝ කියලා මොනවා තියෙන්නේ එහෙම තියෙනවා ඔයගලගේ ඒකත් එහෙම ඇති නේද තියෙනව නේද එහෙම अनन्यताव्यम मातृकाव पासले देक्म पासले देक्म पासले देक्म हर विनाडी पहक देन्नम पुते अरलिया पुटिक होदीं कियवन्न मम बला कियवन्न ओने हमोम सर
හරි හැමෝම් පුතේ මාතෘකාව ලියා ගන්න හැමෝම් මාතෘකාව ලියා ගන්න පාසලේ දැක්ම පාසලේ දැක්ම හරි ඔයාලට මතකද ඕගොල්ලන්ගේ පාසලේ දැක්ම මතකයිද කවුට හරි පාසලේ දැක්ම මතක තෙනේ තියෙන කෙනෙක් ඉන්නව නම් කියන්න බලන්න මට මතකයි සර් අමාශයට කියන්න බලන්න සුපුන් දේශයක් උදෙසා නිපුන් දරු කැලක් කියන්න පුතේ හුන්නේ නැහැ සුපුන් දේශයක් උදෙසා නිපුන් දේශයක් උදෙසා නිපුන් දරු කැලක් හරි හොඳයි අනිත් කට්ටියටත් මතකද තමන්ගේ පාසලේ ආ දැක්ම මතකද ආ හරි මතක කට්ටිය තමන්ගේ පාසලේ දැක්ම ලියන්න මතක නැති කට්ටිය හොයාගෙන ඇවිල්ලා එතනින් ලියන්න පාසලේ දැක්ම හැමෝම අනිවාර්යෙන් ලියන්න ඕනි හරි ඊට පස්සේ මාතෘකාව ලියගෙන පාසලේ මෙහෙවර පාසලේ මෙහෙවර පාපුතේ ගිය සතියේදී ඔයගොල්ලෝ හැමෝටම කිව්වා හරිද පාසලේ දැක්ම මතක තියාගෙන ඉන්න ලියාගෙන ඉන්න ඒ වගේම පාසලේ මෙහෙවර ලියාගෙන ඉන්න ආ මේ හැමෝම හැම එකක්ම මම කිව්වා ආ පාසලේ ආදර්ශ පාඩේ ලියාගෙන ඉන්න කාටවත් කියන්න බෑ මම ගිය සතියේදී කිව්වේ නෑ කියලා කවුරු කියනවද මම ගිය සතියේ කිව්වේ නෑ කියලා සර් ඔයා කිව්වේ නෑ අපිට ඒක මතක තියාගෙන ඉන්න කියලා. එහෙම කවුරු ළමෙක් ඉන්නවද මට කියන්න? මම ගිය සතියේ කිව්වද නැද්ද මතක තියාගෙන ඉන්න කියලා ලියාගෙන ඉන්නේ කියලා? කිව්ව නේද? නා කිව්වා. හරි. ඔන්න ඔය හේතු නිසා තමයි මම ලියාගෙන ඉන්නේ කියලා කිව්වේ. හරි. ලියන්න පුතේ මාතෘකාව. පාසලේ මෙහෙවර. පාසලේ මෙහෙවර. පාසලේ මෙහෙවර කාට හරි මතකද තමන්ගේ පාසලේ මෙහෙවර මතකයි සර් ආ කියන්න බලන්න පුතේ මෙහෙවර අභිමානවත් දේශයක් වදනගීම සඳහා ගුණනන සපිරි දරුක පිරිසක් මව් විදු මව් තුරුලේ මුදා හැරීම තුරුලෙන් බිහි කිරීම එහෙමද හරි හොඳයි පුතේ තුලින් මුදා හරි එක ළමෙන්ට විතරද මතකද කවුද ඒ පුතේ කිව්වේ මෙහෙවර කිව්වේ කවුද නම් මොකද්ද පුතේ නා අනන්ත ඒ පුතාට විතරද මතක අනිත් කට්ටියට මතක නැද්ද ලියාගෙන ආවේ නැද්ද නම්මල තාත්තලා ඉන්නව නම් බලා ගන්න මම ගිය සතියේ කිව්වා ඈ තමයිට ලියාගෙන ඉන්නේ කියලා නැත්තම් මතක තියාගෙන ඉන්නේ නැයි කියලා හරි මාගේ පාසලේ මෙහෙවර කියලා මතක තියෙන කට්ටිය තමගේ පාසලේ මෙහෙවර ලියන්න අමතක නැහැ ඉඩ තියලා කාගෙන් හරි අහලා ලියන්න ලියන්න පුතේ මෙහෙවර පාසලේ මෙහෙවර තව මතක කට්ටි ඉන්නවද පාසලේ මෙහෙවර මතක කට්ටි ඉන්නවද තව
නවලව අභියෝගයන්ට මුහුණ දිය හැකි මනුල් ගුණදම් අගයන නිර්මාණශීලී දරු පරපුරක් දේශයට දායාද කිරීම හොඳයි. ඒක ඒ පුතාගේ ඉස්කෝලේ මෙහෙවල හොඳයි ඈ. හරි. මතක කට්ටි ලියන්න. හරි. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න. මතකක නැති කට්ටිය ඉඩ තියලා හරිද? ඉඩ තියලා මා පස්සේ අහගෙන ලියා ගන්න ඕනි කාගෙන් හරි ඈ. හරි. ඊට පස්සේ ලියන්න පුතේ මාතෘකාව පාසල් නිල ඇඳුම. පාසල් නිල ඇඳුම. පාසල් නිල ඇඳුම. පාසල් නිල ඇඳුම. සෑයි කියන්නකෝ. පාසල් නිල ඇඳුම. පාසල් නිල ඇඳුම. පාසල් නිල ඇඳුම. පාසල් නිල ඇඳුම. පුතේ මේ පාසල් නිල ඇඳුම කියලා කියන්නේ මේ පාසලේ සංස්කෘතිය පෙන්වන දෙයක් තමයි මේ පාසලේ නිල ඇඳුම කියලා කියන්නේ. එතකොට මේ පාසලේ නිල ඇඳුම හරිද ප්‍රමිතියෙන් යුක්තව හරිද පාසලෙන් ලබා දීලා තියෙන නීති රීති අනුව ඒ පාසලේ නිල ඇඳුම සකස් කරගන්න ඕනි. ඒ නිසා ඔයාලට වාර්ෂිකව නොමිලේ පාසලෙන් රජය මගින් නිල ඇඳුම් ලබා දෙනවා. හරිද? පාසල තුලින් එහෙම නැත්නම් රජය තුලින් නොමිලේ නිල ඇඳුම් ලබා දෙනවා. එතකොට මේ පාසල් නිල ඇඳුම තුලින් මේ පාසලේ තියෙන අභිමානය, පගුලගේ පාසලේ තියෙන අභිමානය බාහිර ලෝකයට පෙන්වන්නේ මේ පාසල් නිල ඇඳුමින්. එතකොට මේ පාසල් නිල ඇඳුම හරිද? මේ ප්‍රමිතියෙන් යුක්තව નિયમિત ආකාරයට ඔයගොල්ලෝ සකස් කරගන්න ඕනි. ඒ වගේම පිළිවෙලට අඳින්න ඕනි. ඒ වගේම ඒක ස්පාසලේ බැජ් එක තියෙන්න ඕනි. ටයි එක තියෙන්න ඕනි. හරි. ලියම් පුතේ ලියන්න. පාසල් සංස්කෘතිය විදහා දක්වන සංකේතයක් ලෙස පාසලේ සංස්කෘතිය විදහා දක්වන සංකේතයක් ලෙස පාසලේ සංස්කෘතිය විදහා දක්වන සංකේතයක් ලෙස පාසලේ සංස්කෘතිය විදහා දක්වන සංකේතයක් ලෙස විදහා දක්වන සංකේතයක් ලෙස නිල ඇඳුම දැක්වීමට හැකිය නැත්නම් නිල ඇඳුම පෙන්වා දීමට හැකිය සෑම පාසලකටම නියමිත නිල ඇඳුමක් පවතී. සෑම පාසලකටම නියමිත නිල ඇඳුමක් පවතී. සෑම පාසලකටම නියමිත නිල ඇඳුමක් පවතී. සෑම දරුවෙකුටම රජය මගින් නොමිලේ සෑම දරුවෙකුටම නිල ඇඳුම් සඳහා සෑම දරුවෙකුටම නිල ඇඳුම් සඳහා සෑම දරුවෙකුටම නිල ඇඳුම් සඳහා
සෑම දරුවෙකුටම නිල ඇඳුම් සඳහා සෑම දරුවෙකුටම නිල ඇඳුම් සඳහා සෑම දරුවෙකුටම නිල ඇඳුම් සඳහා රජය මගින් නොමිලේ රෙදි සපයනු ලබයි රජය මගින් නොමිලේ රෙදි සපයනු ලබයි නොමිලේ රෙදි සපයනු ලබයි පාසල් නිල ඇඳුම තුලින් පාසල් නිල ඇඳුම තුලින් පාසල් නිල ඇඳුම තුලින් සල් නිල ඇඳුම තුලින් පාසල් නිල වෙනුරි ලියන්නේ නැද්ද ලිව්වද ලිව්වා දාන් දීලා නැහැටි පාසල් නිල ඇඳුම තුලින් अनन्यताव्य පාසල අනන්‍යතාවය පාසල අනන්‍යතාවය පාසල අනන්‍යතාවය බාහිර ලෝකයට පෙන්눔 කරනු ලැබේ බාහිර ලෝකයට පෙන්눔 කරනු ලැබේ बाहर लोकेट पेन्नुं करनु लबे उते मट होस्ट एक वेन्न बाहर लोकेट पेन्नुं करनु लबे बाहर लोकेट पेन्नुं करनु लबे बाहर लोकेट पेन्नुं करनु लबे එමනිසා නිල ඇඳුම નિયમિત ප්‍රමිතියට අනුව 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 එම නිසා නිල ඇඳුම નિયમિત ප්‍රවිතියට අනුව පිළියෙල කර ගැනීම පිළියෙල කර ගැනීම පිළියෙල කර ගැනීම
පාසලේ අනන්‍යතාවය මෙන්ම නීතියද වේ. හරි. සර් ආයි කියන්නේ. කොතනද ගල් ලියාගත්තද පුතේ? නියමිත ප්‍රමිතියට අනුව. නියමිත ප්‍රමිතිය අනුව ප්‍රමිතියට අනුව නියමිත ප්‍රමිතියට අනුව පාසලේ නිලැඳුම පිළියෙල කර ගැනීම පාසලේ නිලැඳුම පිළියෙල කර ගැනීම පාසලේ අනන්‍යතාවය මෙන්ම නීතියද වේ 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 ආ එතකොට පුතේ පාසලේ නිල ඇඳුම ප්‍රමිතියට අනුව සකස් කරගන්න ඕන ආ එතකොට පාසලේ නිල ඇඳුම ඇඳලා පස්සේ නිකන් මොඩලින් ෂෝ එකකට යනවා වගේ නෙමෙයි පාසලේ නිල ඇඳුම අඳිනවා කියලා කියන්නේ ආ ඒකෙන් ළමෙක්ගේ චාම්බෝ පෙන්වනවා ආ නැත්නම් මොඩලින් ෂෝ එකකට යනවනේ කියලා නෙමෙයි ස්කූල් එකකට යන්න ඕනේ ඈ පාසලේ નિયમિત නිල ඇඳුමෙන් සැරසිලා යන්න ඕනේ ගෞම නියමිත ප්‍රමාණයට අනුව දිග තියෙන්න ඕන හරිද ඒ වගේම පුතේ කොල්ලෝ අර පිරිමි ළමයි අඳිනවා නම් හරිද මේ මැෂර්මන්ට් එක තුන කියන්නේ තුන මේ තුනක් ගහන්න ඕනි නෑ ඉරි කෑලි හරිද එකයි ගහන්න ඕන හරිද ඊට පස්සේ පොකට් තියෙද්දි ඩෙනිමේ පොකට් තියනවා වගේ එලියෙන් පොකට් එහෙම ගහගෙන මහගෙන යන්නේ නෑ හරිද නියමිත ප්‍රමිතියක් තියෙනවා පාසලේ නිලැඳු මඳිද්දි ආ ඊට පස්සේ එක නිකන් බෝතල් මූඩිය වගේ හිර කරලා අඳින්නේ නැහැ කලිසම ආ නිකන් හීනි කරලා තාම ඔයගොල්ලෝ දික් කලිසම් අඳින්නේ නැහැ නේ සමහර කට්ටිය හීනියට අඳිනවා හරිද ඊට පස්සේ ගෑල් ළමයි නම් මේ 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 මෙන්නි ලැඳුමේ ගවුම කොටට අඳින්නේ නැහැ දිගට අඳින්න ඕනි සාමාන්‍ය ගානට කියන ගානට ආ ඒ වගේම කොණ්ඩේ දෙකට පීර්ලා ආ ඒවත් අයිති දේවල්. ඒ වගේම බැජ් එක පාසලේ නිලලා බැජ් එක තියෙන්න ඕනි. ආ ටයි එක දාන්න ඕන. හරිද? මේවා තියෙන්න ඕනි. ඒවා නීතිය. අනන්නේ පාසලේ නීතිය මෙන්න පාසලේ ආ නීතියක්ද වෙනව ඒක. ආ ඔහොම නීතියට ගියේ නැත්තම් පාසලේ ගේට් 2 ගාව තියාගන්න නැද්ද ඔයාලා? තියාගන්නේ නැද්ද? තියාගන්න. හරි ඒ වගේම ඔයගලන් නිලැඳුම් නොමිලේ රජය මගින් සපේනවා නිලැඳුම් සඳහා අවශ්‍ය කරන රිදි රජය මගින් නොමිලේ සපේනවා හරි අද උගන්න පුඩික තේරුණාද පුතේ හැමෝටම තේරුණා හරි 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 එහෙනම් අදට මම මෙතනින් ක්ලාස් එක නවත්වනවා හරිද අපව අපි ලබන සතියේ හම්බෙමු තිළු දෙනම් පරිස්සමින් ඉන්න ආයුබෝවන් I bought some of you.